පාර්ලිමේන්තුව නොමග යවන පල් බොරු කියලා තියෙනවා කියලා මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. 2019 අයවැය ලේඛනයේ මුදල් අමාත්‍යවරයා විසින් සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව නොමග යවලා අසත්‍ය ප්‍රකාශ කළා. ආර්ථික කළමනාකරණයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අවදානම් තත්වයකට ගෙනල්ලා තිබෙනවා කියලා මේකේ තියෙනවා. ඒ නිසා මේ ආර්ථික විශේෂඥ කමිටුව යෝජනා කරනවා මේ අයවැය ලේඛන බොරුව ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අපක්ෂපාතී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අච්චු ගහලා තියෙනවා. මම කියවන්න. මුදල් පිළිබඳ ආර්ථික කාරක සභා වාර්තාවේ නිර්දේශය මම කියවන්න කැමති. අයවැලේ කියන්නේ කවදාක්වත් මෙහෙම එකක් ලංකා ඉතිහාසයේ වෙලා නැහැ. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිතුර තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි වී ඇත. අයවැය ඇස්තමේන්තුවල සියලු පැතිකඩ පදනම් වන කල්පිතයන්ගේ රාමුව ප්‍රමාණවත් තරමේ නිසි සුපරීක්ෂාවක් සහ වගකීමකින් තොරව සටෝපකාරී ස්වරූපයකින් තෝරාගෙන ඇත්නම් ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙත දැඩි අන්තරායක් එල්ල කරයි. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයෙන් නොහැකි වී ඇති බැවින් වර්තමාන අයවැය සඳහා සභාගත කර ඇති කල්පිතයන්ගේ රාමුවේ ප්‍රමාණවත් බව හා වළංගු භාවයේ විධිමත් ඇගියුමකට ලක්කර පාර්ලිමේන්තුවට තහවුරු කරන ලෙස මහා බැංකුවට ඇරයුම් කළ යුතුය. මේ මේක ලංකා ඉතිහාසයේ වෙලා තියෙන පළවෙනි වතාවට. හරිනම් මුදල් ඇමතිවරයා පව්වදාට ඉල්ලාස් වෙන්න ඕනේ මේ වார்த்தාව අන්න. හරිනම් මේ මොකද පාර්ලිමේන්තුවකට රටකට මහා බොරුවක් කළා රට ආර්ථිකය අන්තරාදායක තත්ත්වයට පත් වෙලාද කියලා ශ්‍රී ලංකා මහ බැංකුවට කියලා වார்த்தාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියනකොට මේ මුදල් ඇමතිවරයා පව්වදා උදේට මේ කියන එක තේරෙනවා නම් ඉල්ලාස් වෙන්න ඕනේ. අවාසනාවකට එතුමට එහෙම කියන එක තේරෙන්නේ නැහැ.